අපිට අද ජාතික ආරක්ෂාව පිළිබඳව ස්ථාවර තත්ත්වයේ පවත්වාගෙන යෑම පිළිබඳව ජනමතයේ මිනිසුන්ගේ මනස සංසුන් කිරීමේදී තිබෙන ලොකුම අභියෝගය සමාජ විබ්බඩ විසා මාධ්‍ය. ඔවුන්ට තිබෙන නිදහස ඔවුන් කොතෙක් දුරට සදාචාරාත්මකව පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය. රට සංසුන් කරන්න ආණ්ඩුව ගන්න උත්සාහයේදී ආරක්ෂක හමුදා කරන කැපකිරීම්වලදී ඒ ඇතිවන අවුල් සහගත තත්ත්වය රට සාමාන්‍ය අතර පත් කරලා රටේ ස්ථීර සාමයක් කියන එක පෙන්වන්නේ එක්තරා විදිහක බාධාවක්. ඔබටත් මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ඔබෙත් මගෙත් රට යහපත් රටක් බවට පත් කරගන්න. ත්‍රස්තවාදී ව්‍යාපාරවලදී ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර ලෝකයේ කිසිම තැනක පැවතුනේ නැහැ ස්ථිරව. ඒ නිසා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයත් ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන්ුත් විනාශ වෙනවා. ඒ ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙන තෙක් අපි අපේ රට රැක ගන්න ඕනේ. මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස්වල තිබිය යුතු ඒ සංහිඳියාව, ආගමික සංහිඳියාව මේක ඉතාමත් වැදගත් වෙනවා. රටක තියෙන මෙවැනි විලාවක මෙවැනි ඇති වෙන ජාතික ව්‍යසනයකදී, ඛේදවාචකයකදී ඒ ප්‍රශ්නේට අපි මූණ දෙන්න ඕනේ. මෙතෙන්දී අපි බෙදෙන්න හොඳ නැහැ. එකිනෙකා විවේචනය කරගන්න හොඳ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ඔක්කොම විනාශ වෙනවා. එහෙම වුණොත් ශක්තිමත් වෙන්නේ ත්‍රස්තවාදීන්.